කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල කප්පාදු කරන්න. සභානායකතුමා මේ සභාවට කිව්වා එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. සිදු වුණු එකම දේ තමයි කැබිනට් කමිටි එකක් පත් කරා විශේෂයෙන්ම ක්‍රිකට් ප්‍රශ්නය ගැන. මේක සත්භාවෙන් ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක් නෙවෙයි. ඔහුට චෝදනා එල්ල කරනවා මොනවද මේ වාහන එකලස් කරගැනීමේ මේ බොරු චෝදනාවක් ගොතලා. මේ ඇතුළෙන්ම ඔහුට විරුද්ධව මඩ ගහන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක එයා වාහන එකලස් කරලා තිබෙනවා නම් ඒ රටේ නීතිය කඩ කරලා කෝප් එකේ එක කොටසක් මේවා ගැන හොඳට කතා කරා දූෂණයට විරුද්ධව මම එයාට ස්තුතිය පුද කරනවා ආණ්ඩුවෙත් විපක්ෂය හැබැයි එක කොටසක්ගේ රංගනය හොඳට පේනවා කොච්චර ඩීල් දාලාද කියලා පේනවා මේක පාර්ලිමේන්තුවට සීලාචාරද ගරු කතානායකතුමා අවුරුදු 45ක කුණුගොඩ ඔක්කොම ගියා ගෝඨාභය රාජපක්ෂගේ කර උඩි 77න් පස්සේනේ 74 කලින් තිබ්බේ නෑනේ ආණ්ඩුවේ සල්ලි ගෙදර ගෙනුච්චා කියලා සමහරෙන් හම්බ කරලා තියෙනවා ඒ හම්බ කළම් මදි නිදි යන්නේ එක ඇඳක ඉඳ ගන්න එක පුටුවක ෆ්ලයිට් එකේ සීට් පහක යන්න බෑ එකක යන්නේ ලෝකෙ මොන කෑම තිබ්බත් සම්බෝලයි කරෝලයි තරම් හොඳ කෑමක් තවත් නෑ මොකටද මෙච්චර සල්ලි සමහරු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක දකුණු අප්‍රිකාවට යනවා අනේ අපිට අපරාධ කියලා. දැන් ඕක කතා කරේ නෑනේ ගිය අවුරුද්දේ ආසියානු කුසලානේ ඩුබායි වලට යද්දී. දැන් දැක්කා ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිතුමා මාව ෆ්‍රේම් කරන්න ලස්සනට ප්ලෑන් කරනවා. මම ස්තුතිය පුද කරනවා නාමල් රාජපක්ෂ මහත්මයාටත්. එතුමා හම්බෙලා තියෙනවා චරිත්ව සිනමන් ග්‍රෑන්ඩ් එකේ. එතුමා කියලා තියෙනවා රොෂාන් අයියාට පරිස්සම් වෙන්න රනිල් කියන්නේ නය. ඔය නය කොයි වෙලේ රොෂාන් අයියාට දෂ්ට කරයිද දන්නේ. ඉතින් නයා හොඳයි. නයා පෙනේ පුප්පන්න ඕන වැරදි තැනට. නයා පෙනේ පිප්පුවේ නැත්තම් දරට ගන්නවා. හැබැයි නයා දෂ්ට කරන්න හදන්නේ කාටද? මේ හොරකම දූෂණය වංචාව අල්ලලා දුන්න මටද? 225ක මේක ඇතුලේ එහෙයි එහෙයි ගගා නිවටේක් වෙලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පාව දෙන්න මං කැමති නෑ. එවැනි ප්‍රකාශයක් මං විසින් සිද්ධ කරේ නෑ. තේින්ද රොෂාන් අසීමතුන් කරුණාකරලා ඉල්ලාස් කරගන්න. ඉතින් මට තුන්වෙනි පාර්ශවයෙන් රොෂාන් අමතුමාට පණිවිඩය යවන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මට චරිත් කියලා තියන්නේ අසත්‍යයක් නම් ගරු මන්ත්‍රීතුමා ඒක මම ඉල්ලාස් කරගන්න සූදානම්. හැබැයි දැන් නාමා රාජපක්ෂ මන්ත්‍රීතුමාම මට සතියකට කලින් පාර්ලිමේන්තුවේදී මෙතන කතා කරා. රොෂාන් අයියා කල්පනාවෙන් වාකට පිළිගැනීමක් මෙතන යටින් යනවා. එතුමත් මට කිව්වා මාව ෆ්‍රේම් කරන්න යව්වේ වලානේ. තොර වලාන දූෂණ මර්ධන ඒකකේ හිතප්පපුවා මිනිස්සුන්ට තියෙනවනේ. ගලේ වෙලා පහු කරපුවාම කිව්වා ඔය පාලම ළඟට යන්න. ගිහිල්ලා දකුණට දාන්න කිව්වා. දකුණට දැම්මහම තියෙන යුරෝනිපෝන් එක. දැන් වලාන යුනිට් එක ගියපුවාම යුරෝනිපෝන් එකට ඒ කවුරුත් දන්නවා මේක රොෂාන් රණසිංහලාගේ ගෲප් එකේ ආයතනයක්. ප්‍රශ්නයක් නැහැ. මට කිව්වනම් මගේ ආයතන ටික වටලන්න ඕන පරීක්ෂා කරන්න ඕන කියලා මම ඔක්කොම යතුරු කැලල්ල ඔබතුමාට ගෙනත් දෙනවනේ. ඔබතුමාට අද දෙන්නම් මගේ යතුරු කැලල්ල. ආයතන අටේම යතුරු ටික දෙන්න. මගේ ආයතනයක් ඇතුලේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ. යුරෝනිපෝන් ආයතනයට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහගේ නමට ඒකට අයිතියකුත් නැහැ. දැන් මේ පත්තරේනේ තියෙන්නේ. එක පැත්තකින් කියනවා මම අධිකරණයට අපහාසයක් කරන්න හැදුවයි කියලා ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා. එතනින්ම ටීම් එකක් යවනවා දමුල්ලට. මොකද මේ පැත්තෙන් ඉන්නවා අධිකරණයට මං ගැන වෛරයක් ඇති කරනවා මේ පැත්තෙන් කියනවා මේ ගියේ මගේ එකක් කියලා අල්ලලා කෙලින්ම දාන්න මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ මේ රට බංකොලොත් වෙන්න වැරදිකාරයෝ ගොඩයි ඒ අතර දේශපාලඥයෝ ඉන්නවා ඒක තොප්පිය හරියන අය දාගන්න අනිත් අය දාගන්න එපා අපි හිටියේ පැරඩයිස් ඔෆ් ඒෂියා අද පැරඩයිස් ඔෆ් තීව්ස් මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න ඕන ඒ ඊරාවේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් මාව මහමග මරලා දාන්න පුළුවන් ඒක හෙටද අදද අනිද්දාද කියන එක දන්නේ නැහැ ඒකට ජනාධිපතිවරයාත් සාගල රත්නායක ඇත්තිඳලා වග කියන්නේ වෙයි සාගල රත්නායක කියන්නේ මොකෙද්ද කේබී රත්නායක මහත්තයා බලේ දීලා තියෙනවා ක්‍රීඩා ඇමතිට දූෂණ වක්‍රමිකතා වංචා අහුනාම ඒකට ක්‍රියාමාර්ග ගන්න විගණන වාර්තාවේ දූෂණ බලන්න ඊට කලින් කෝප වාර්තාවේ දූෂණ බලන්න අපිට හොරු රකින්න බෑ මෙන්න මේ කැබිනට් පත්‍රය කියන්නේ මොකක්ද පනතෙන් දීපු බලය කැබිනට් මණ්ඩලයෙන් කියනවා අතුරු පාලක කමිටු පත් කරන්න එපා පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕනේ ඒ මොහොතේ මම කැබිනට් මණ්ඩලේ නැහැ දැන් මේ ක්‍රිකට් එකේ දූෂණ නැහැ කියන නිසා මම තව දෙකක් අද කියන්න දැන් මේ අය ගේනවා LCD screen ක්‍රීඩාංගන තුනකට ගේන්නේ US$29,000 US$29,000 කියන්නේ ලක්ෂ 97යි කස්ටම් එකෙන් කියනවා මේ ගාන මදි ඒ එකක් ගෙවන්න කියලා වැලියු කරලා තියනවා තව $20,000 එකට අමතරව තොර 51,000කට බද්ද ගෙවලා තියනවා ලක්ෂ 65 මේකේ වටිනාකම ගත්තොත් ලක්ෂ 97යි බද්ද ලක්ෂ 65යි ලක්ෂ 167ක් ගෙවලා තියෙනවා මේකේ ටෙන්ඩර් එක දීලා තියෙන ගාන කීයද දන්නවද ලක්ෂ 2340 160 වැඩේට 2340
ඇත්තගාන ව්‍යාජගාන අතර 2340න් 97ක් අඩු වුනහම 2250යි ලක්ෂ මේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා ක්‍රිකට් විශ්වවිද්‍යාලය ක්‍රිකට් භාණ්ඩ මිලදී ගැනීම මේ ඊළඟ එක තින්ත ගන්න ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ ලක්ෂ 720කට සයිනෝමේට් කියන ආයතනයට දෙනවා මේ සයිනෝමේට් කියන්නේ ක්‍රිකට් එකේ ඉන්න ඥාතීන්ගේ එක මේක දීලා තියෙන්නේ උදේ අලහකෝන් කියලා මහත්මයාට සබ් කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා ලක්ෂ 280කට එතකොට ඉතුරු එක තමයි 720කට කොන්ත්‍රාත් එක අරන් 280කට සබ් එකක් දුන්නාම ඉතුරු එක ලාභේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.